අප දොලහශවේණයේ උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාවිෂය යටතේ ජයිවානු පාඩම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙය දහතුන්වන නිපුනතාවයට අයිතිවෙන්නේ මේ අයටතේ කාබනික සංයෝග ජයිවානුවල වියුහය ඒවගේ ජයිවානුවල වැදගත්කම ඒ වගේ මේවාඒ භාවිත ගවේශණය කිරීමට බලාපොරොත්තු වෙනවා මෙම නිපුනතාවේ පළවුණ මට්ටමේදී කාබනිික සංයෝගහා ජෛවපද්ධති සඳහා වැදගත් ක්‍රියාකාරී කාණ්ඩ අපි හඳුනාගන්නවා ඒ වගේම දුයේ පුතේ මෙ පාඩම අවසානයේදී ඔබට දැනගන්න ලැබෙනවා කාබනිික සංයෝග කියන්නේ මොනවද ජෛවරසායන විද්‍යාව කියන්නේ කූමක්ද ඒවගේම ජෛවානු කියන්නේ මොනවාද කියලා ඔබ දැනගන්න ලැබෙන ඒ වගම දේපුතේ කාබනිික සංයෝග හා ජෛවරසායනික අනුවතරතියෙන සම්බන්ධතාවයක්ත් අපිට සාකච්ඡා කරන්න ලැබෙනවා. ඒවගම දුවේපුතේ මේ ජෛවරසායිනික අනුවල තියෙන විවිධ කාන්්ඩ ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් අපි හඳුනාගන්නවා. අවසානයේදී මේ ක්‍රියාකාරී කාණ්ඩ වලට අදාළ ලක්ෂණ මොනවද කියලත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දුවේපුතේ. අපි ජීවත්තන පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි දුවේ පුතේ පධාර්ථය හා ශක්තිීන් ලෙස. මේ පධාර්ථය අපිට පුළුවන් ගන ද්‍රව වායු ලෙස කොටස් තුනකට තවදුරටත් වර්ග කරන්න. මෙහිදී පධාර්ථය සහ ශක්තිය කෙසේද වෙනස් වන්නේ. බලන්න පධාර්තය ගණයක් ගත්තත් ද්‍රවයක් ගත්තත් වායුවක් ගත්තත් ඒස්කන් දෙයක් සහිතයි. ඒවගේම එය අවකාශයේ ඉඩක් ගන්නවා. නමුදුවේ පපුති සූර ශක්තිය මතක් කරන්න එය ශක්තියක්. ඒ ශක්තියට ස්කන් දෙයක් නැහැ. ඒ අවකාශයේ ඉඩක් ගන්නෙත් නෑ. මේ අනුව පධාර්ථ සහ ශක්තිීන් අපිට මෙන්න මේ කාරණ දෙකානුව බෙදන්න පුළුවන් වෙංකරගන්න පුළුවන් වෙනවා. දුවේ පුතේ, අපි මේ කතාකරපු ගන්න ද්‍රවවායු කියන පධාර්තයන් තැනිලතියෙන්නේ මූල ද්‍රවව මගින්. අද වන විට, ූල ද්‍රව්‍යන් වැනි විශාල සංඛ්‍යාවක් හඳුනාගැෙන තියෙන එකසිය තුනක් පමණ. ඒවගේම මේ මූල ද්‍රව්‍යන් තැනෙන්නේ කවුරුන්ගේද. තැනෙන්නේ තවත් පරමානු එකතු වෙලා. යකඩ මූලද්‍රව්‍ය හැදන්නේ යකඩ පරමාණු එකතු වෙලා. සෝඩියම් මූල ද්‍රව්‍ය හැෙන්නේ සෝඩියම් පරමාණු එකතු වෙලා. දේ පුතේ. ඒවගේම තමයි ඔබේත් මගේ ජීවිී දේහය. ඒවගේම සුද්‍රජීවයකුගිදේහය. අපි දකින ශාකයක දේහය ඒ සි අල්ලන්ම ජීවින්නේ මේ ජීවින්ගේ දේහය නිර්මාණයට අත්දායක වෙනවා මෙම මූල ද්‍රව්‍යල් ඒ අතරින් ප්‍රධාන මූල ද්‍රව්‍යයන් හතරක් තියනවා. ඒ මොනවද දුවේ පුතේ ඒ තමයි කාබන් හයිඩජන් නයි්‍රජන් සහ ඔක්සිජන් මේ මූල ද්‍රව්‍ය හතර ජීවිදේහය නිර්මාණයට ප්‍රධාන වශයෙන් දායකත්වේ දක්වනු ඒවගේම මේ අතරෙනුත් කාබන් කියන මූල ද්‍රව්‍ය ඉතා විශේෂයි. පුතේ මේ කාබන් විශේෂ වෙන්නේ ඇයි. අපි මුලින්ම කාබන් ආවර්ථතාව ගොමේ ඔබ පුරදදුයි නේද දුවේ පුතේ බලන්න දහය කොහසවේ නිවල දිම මේ ආවර්ථතාව ෝබ දකිනවනනි ඔබ ඉගෙනගන්නවනන්නේ නේද. එහිදී බලන්න මෙ තිරස් පේලි අපි හඳුන්න නෝ ආවර්ත ලෙස ආවර්ථිතාවගේ තිරස් පේලි ආවර්ථ. ඒවගේම දුවේ පුතේ සිරස් පේලිපි හඳුන්වන්නේ කාණ්ඩ කියලා. මේ තියෙන්නේ දුවේ පුතේ කාබන් කියන, කාබ කිය මූල ද්‍රව්‍ය. මේ කාබන් මූලද්‍රව්‍ය පිහිට ලතියෙන්නේ එක දෙ මේ තියන දෙවිනි ආවර්ථය. ඒ වගේ කාණ්ඩය බැලුවත් එක දෙ තුන හතර හතරවන කාණ්ඩයේ තමයි පිහිට ලතියෙන්නේ මේ කාබන් කියන මූලද්‍රව්‍ය. ඒ අනුව කාබන් මූලද්‍රව්‍ය ආවර්ථිතාවක්ගේ පිහිට ලතියෙන්නේ දෙවන ආවර්තය හතරවන කාණ්ඩයේ දුවේ පුතේ. අපි කියනවා කාබන්ගේ සංයජතාවේ හතරයි කියලා ඇයි එහෙම අපි කියන්නේ අපි කාබන් පරමානුවක් ගමුකෝ මේ තියෙන්නේෙ කාබන් පරමානුව. මේ කාබන් පරමානුවක ඔබට පේනවනේ න්‍යෂ්ටියයට එලියන්ති න වලු දෙක් මේ වල්ලු දෙකට අපි කියන්නේ ශක්ති මට්ටමක් හෝ කවචයක් කියලා. මේ කාබන් පරමානුවේ කවච දෙක් තියනවා ශක්තිමට්නම් දෙ එකක් තියෙන. ශක්තිමට්ටම් දෙකේ අවසාන ශක්ති මට්ටම දෙවිනි ශක්ති මට්ටම දෙවිනි ශක්ති මට්ටමට අයිති වෙනවා ඉලෙක්ට්‍රෝන හතරක් අඩංගු වෙනවා. එම නිසා අවසාන ශක්ති මට්ට මේ තියෙන ඉලෙක්ට්‍රෝන අපි හඳුන් වනා සංවිජතාවය කියලා. තොර කාබන් පරමානුවක අවසාන ශක්ති මට්ට මේ ඉලෙක්්‍රෝන හතරක් තියෙනෙ හින්දා එහි සංවිජතාවය හතරක් වෙන. ඒ වගේම දුවේ පුතේ මේ කාබන්ගේ අවසාන ශක්තිමට්ටම දෙවිනි ශක්තිමට්ටම මේේ නි ශක්තිමට්ට පුළුවන් ඉල්ලෙක්ට්‍රෝනටක් උපරිම තියාගන්න නමුත් කාබන්ට තියෙන්නේ හතරයිනේ එම නිසා කාබන් කැමති ස්ථායි වෙන්න තවයිලෙක්ට්‍රෝන හතරක්කාගෙන් හරිගන්න ඒහින්ද හැමවිටම කාබන් උත්සාහකරනවා තවත් පරමානු සමග ඉලෙක්ට්‍රෝන ලබාගෙන තවයිඉලෙක්ට්‍රෝන හතරක් අනුන්ගෙන් අරගෙන බන්ධන ඇතිකරගෙන ස්ථායි වෙන්න උදාහරණයක් විදිහට බලන්න මේ තියෙන්නේ මේතියනෙන දුවේ පුතේ මේ කාබන් පරමානුව කාබන් පරමාණුව වටා තියෙන දෙවිනි ශක්ති මට්ට මේ තියෙන ඉලෙක්ට්‍රෝන හතරට අමතරව හයිර්ජන් පරමාණු හතරකින් එක්කිිලෙක්ට්‍රෝනය බැගින් ලබාගෙන තියෙන. එසේ ලබාගෙන මෙන්න මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන අටක් බවට කාබන් වටා දෙවිනි ශක්තිමට්ට මේ ගොඩ නගාගන්නවා ඉලෙක්ට්‍රෝන අට. එවිට කාබන් ස්ථායි පරමානුවක් වෙනවා. ඒ අනුව මේ කාබන්සා හයිර්ජන් අතර බන්ධනයක් ඇති වෙනවා. මේ පෙන්නන්න අපි ඒ බන්ධන ඇතිච්චාකාරයි. මේ දී මේ කාබන්සා හයිඩජන් අතර ඇතිවෙන බන්ධනය අපි හඳුන්වනවා සහ සංවිජ බන්ධනයක් කියලා. කාබන්ට ස්ථායි වෙන්නනම් මෙවැනි බන්ධන හතරක් තිබිය යුතුමයි. තේරුණානේද දුවේපුතේ. ඒ වගේ මේ හදන බන්ධන හතර නිසා කාබන්ට පුළුවන් ස්ථායි අනුක සංයෝග හදන්න. ස්ථායිී අනුක සංයෝග තේරුණානේද. ඒ වගේම දුවේ පුතේ. බන්ට පුළුවන්න්න දැම් බඳන හතරක් හදන්න. ඒහින්දා එයාට සුවිශේෂී හැකියාවන් තියෙනවා. මොනවදේ හැකියාවන්. අපි බලමු මේ බලන්න කාබන්ට පුළුවන් වෙලා තියෙනවා කාබන් කාබන් අතර දිත්ත බන්ධන හදන්න මේ පේනවනේ ඇද දිත්වබන්ධනයක්. ඒ විතරක්නෙ මේ චක්‍රිය සංයෝගයක්, රේකීයදාම වගේම චක්‍රිය සංයෝගත් හදන්න පුළුවන්කම ලබිලා තියෙනවා. ඒවගේම දුවේ පුතේ, මේ තියෙන්නේ රේකීයදාමයක්, ප්‍රේකීයානුවක් කාබන්කාබන් අතර, නිබධන මෙතන පවතිනවා. ඒවගේම කාබන් සහක්සි ජනකන කාබන් කාබඩන් අතරත්නෙ මේ වෙනත් පරමමානුත් එක් අත් යාට දිිත්තවබඳන හදන්න පුළුවන් වෙලා තියෙනවා. මේ බලන්න මෙතන මෙන්න එක උදාහරණයක්. තේරුුණාද. ඒවගේම තව බලන්න දුවේපුතේ කාබන් කාබ් අතර තිත්වබදන හදන්නත් පුළුවන්. කාබන්ට කාබන් කාබන් අතර දිිත්වබන්දන හදන්නත් පුළුවන් වෙනත් පරමාණුත්ත එක්කත් පුළුවන් දිිත් බන්දන හදන්න ඒවගේම තිත්වබන්ධන හදන්නත් හැකියාව තියෙනවා. ඒවි තරක් නෙමේ කාබන්ට බන්ධන හතරක් හදන්න පුළුවන් හින්දා මෙන්න මේ වගේ මහානු හැදීමේ හැකියාවක් කාබන්ට තියෙනවා. අපි ඔ ඔබ මේ මහනු පිළිබඳ විගෙන තියෙනනේද බහුවායවික පාඩමේද ොලහස්ශවේීයදීම. ඒහිදී මේ මහහා අනු හැදෙන. අපි කෙනා බහව්‍යවික කියලා අන්නේ බහු අවයවික හදන්නත් කාබන්ට හැකිවෙලා තියෙන්නේ කාබන් වටා තියෙන බන්ධන හතර හින්දා. මෙන්න මේ නිසා දුවේ පුතේ කාබන් කියන්නේ ඉතා සුවිශේෂී මූල ද්‍රව්‍යයක්. කාබන් මූලද්‍රව්වයට පරමානු සිය ගණන් දහස් ගණන් අඩංගු අනු තැනීමට හැකියාව තියෙනවා. ඒහින්ද දුවේ පුතේ කාබන් ඉතාම සුවිශේෂී මූල ද්‍රවයක් වෙනවා. දුවේ පුතේ. මංකිව්වා කාබන් පරමානුවට පුළුවන් සහ සංවිජ බන්ධන ගොඩනගන්න හතරක් ගොඩනගන්න. මොකද්ද මේ සහ සංවිජ බන්ධන කියන්නේ අපි උදාහරණයක් ගනිමු මේ තියෙනෙ ජලානුවවා. මේ ජලානුව කොහොමද ගොඩනගිලතියෙන්නේ හොඳින් බලන්න ඔක්සිජන් පරමාණුවකට හයිඩජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙන. එහිදී ක්සිජන් පරමාණුවයේ අවසානකවචේති නිලෙක්ට්‍රෝන හයයි. මේ ඉලෙක්ට්‍රෝන හයේ අවසානකවචේ කැමති තව දෙකක් එකතුගරගෙන ස්ායිවෙන්න ඉලෙක්ට්‍රොන ටක් වෙලා. එයා මොකද කරන්නේ ඔක්සිජන් කරන්නේ හයිඩජන් පරමාණු දෙකකට කතා කරලා තව ඉලෙක්ට්‍රෝන දෙක් ඉල්ලගන්න. ඉල්ල ගෙන හයිඩජන් සහ ඔක්සිජන් අතර බන්ධනයක් ගුඩ නගනො. මේ සහ සංයජබන්ධනයක් ඇයි සහ සංවිජයි කියේලා කියන්නේ හයිඩජන් සහ ඔක්සිජන් අතන අතර මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න අතියාගන්නේ හවුලි කාටවත් තනියමයිතිකර ගන්නෙ නෑ. ඒ හින්දා මේ විදිහට පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් එම පරමානු එකිනෙකහා බැඳීම, අපි හඳුන්නවා සහ සංවිජ බන්ධනයක් කියලා. ඉතින් දේ පුතේ කාබනුත් මෙන්න මේ ආකාරයට තමයි විවිධ පරමානු සමග එකතුවෙලා මේ මේ ආකාරයේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ බන්ධනයේ අනිත් පරමානුවත් සමග හවුලේ තබාගෙන සහ සංවිජ බන්ධන ගොඩ නගනවා. ඒවගේම දුවේ පුතේ සහ සංවිජ බන්ධන ඇරුුණාම තවපි කතා කරනවා අයනික බන්දන ගැන කුමක්ද අයක බඳධනයක් කියන්නේ. අයනික බන්ධනයක් කොහොමද සහ සංවිජ බන්ධනයකින් වෙනස් වෙන්නේ. ටේද බලන්න මේ තියෙනෙ සෝඩියම් පරමානුව. මේතියෙන්නේෙ කලෝරීන් පරමානුව. සෝඩියම් පරමනුවත් කලෝීන් පරමානුවෙත් හොඳින් ැලුවත් ඔබට පේෙනවා ක්තිමට්ටම් වලු තුනක් තියෙනවා නේද. ඒ දෙන්නටම වලු තුනක් තියෙනවා. නමුත් සෝඩියම්ගේ අවසාන ශක්තිමට්ට මේේ තියන්නේ එක්කි ලෙක්ට්‍රෝනයක් පමණයි. මේ තියෙන්නේෙ. නේද. ඒ වගේම දයේ පුතේ ක්ලෝරීන් වල අවසාන ශක්තිමට්ටම ඉලෙක්ට්‍රෝන හතක් තියෙනව හොඳින්වලුවොත් පෙනෙ. ලෝරීන් හරිකැමති තමන්ගේ හත අටක්කරගෙන ස්ථායිී වෙන්න ඉලෙක්ට්‍රෝන හත අටක්කරගෙන ස්ථායිී වෙන්න. සෝඩියම් හරිකැමති තමන්ට අවසානකවචේතියන ඉල්ලෙක්ට්‍රෝනය පිට කරලා ස්ථායිී වෙන්න. ඇයි අනික් කවච දෙකම මුළුමනිින්ම සම්පූර්ණයම පිරිලා තියෙන්න්නේ. ඒ නිසා, ෝඩියම් ලන්නේ හැම වෙලාර්ම තමන්ගේ ඉලෙක්ට්‍රෝනය පිට කරගන්න කලෝරීන් බලන්නේ තවයිඉලෙක්ට්‍රෝනයක් අරගෙන ස්ථායිීවෙන්න මේනිසා දුවේ පුතේ සෝඩියම් එක් ඉලෙක්ට්‍රෝණයක් ඉවත් කරන නිසා සෝියම් එක් ඉලෙක්ට්‍රෝනයක් ලෝරීන්ට දායක කරනෝ ප්‍රධානය කරනවා එම නිසා මොකදද වෙන්නේ සෝඩියම් ධනාරෝපනයක් බවට පත් වෙන ඒ වගේම දේ පුතේ මේ ඉල්ලෙක්ට්‍රෝනය සෝඩියම් දායකර ඉලෙක්්‍රෝණය අරගෙන කක්ලෝරීන් ස්ථායි වෙනකොට කලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝණන සංඛකාව වැඩි වෙනවානි එමනිසා එයා කලෝරීන් රිනායනයක් බවට පත් වෙනවා. එතකට බලන්න දේ පුතේ මෙත ගඩනැගි තියන්නේ මොකද සෝඩියම් ධනායනයෙකුත් කලෝීන් රිනායෙකුත් ගොඩ නැගල තියෙනවා. අපි මේ කලෝරයි් කියල කියනවා. එතකට දේපුතේ අපි දන්නවා විරුද්ධාරෝපන මොකද වෙන්නේ ධන රිනාරෝපන මොකද වෙන්නේ ආකර්ශණය වෙනවා. සමානාරෝපන මොකද වෙන්නේ විකර්ශණය වෙනවා. ඒ වගේ මෙතන තියෙන්න්නේ ආරෝපන දෙක විරුද්ධයිනි, ඒ දෙන්න දෙන්නට කැමති ඒහින්ද මොකද වෙන්නේ මේ දෙන්න බන්ධනයක් ගොඩනගනවා. මේ බන්ධනයේ ඇතිවෙන්නේ දනහා රිනායනත් එක්කනේ එම නිසා මේ බන්ධනයකට අපි කියේනවා මේ දෙන්න අතර මේ වගේ දනහා රිනා අයනනාතර ඇතිවන බන්ධනයක් අයනික බන්ධනයක් ඒලහඳන්වනවා. හොඳින් බලන්න එක් පරමානෝකින් තවත් පරමානුවකට. ෙක්ට්‍රෝන ප්‍රාය කිරීම නිසා ප්‍රතිඵල වූ ධනහාරිනායන අතර ඇතිවන ප්‍රබල ස්थිති විද්‍යත් ආකර්ශණය හේතුවෙන් ඇතිවන බන්ධන අයනික බන්ධන කියලා අපි හඳුන්නනවා දුවේ පුතේ. ඒ වගේම දුවේ පුතේ කාබන් අයනික බන්ධන කවදාවත් හදන්නේනෙ මේක හොඳින් මතකතියාගන්න. කාබන් හදන්නේ සහ සංවිජ බන්ධන පමණමයි. තේරුණානේද අපි මූල ද්‍රව්ව්‍ය ගැන කතා කරා. පරමානු ගැන කතා කර මේ ඔක්කොමල්ල එකතු වෙලා හැදින රසායිනික සංයෝග ගැ දැන් කතා කරමු. කොහොමද රසසායිනික සංයෝගයක් ගොඩ ැගෙන මොකද රසායිනික සයෝගයක් කියන්නේ. මම ඔබට උදාහරණ ලෙස සංයෝග දෙකක් අරගෙන තියෙන. බලන්න දේ පුතේ මේ තියෙන්නේ ජලානුව. මේ තියෙන්නේ ග්ලුකෝ සනුව. හොඳින් බලන්නකෝ මෙහිදී මේ ජලානුව තැනීමේදී. ජල්ලානුව තැනීමේදී, හයිඩජන් පරමාණු දෙකකට ඔක්සිජන් එක් පරමාණුවක් සම්බන්ධ වෙලා තියෙනවා. හයිර්ජන් පරමාණු දෙට ඔක්සිජන් එක පරමාණුවක් සම්බන්ධ වෙලා ජලානුව ගොඩ නැගෙනවා. ඒදී හයිඩජන් සහ ඔක්සිජන් අතර අනුපාතයකීයද දෙකට එකයි දෙකට එකයි. එහෙනම් ඒ වගේම තව බලන්න මේ ගලුකෝසනුව බලන්නක ගලෝසනුව ගොඩ නැගල තියෙන්නේ මූලද්‍රවි තුුණකින් කෞදකාබන් හයිඩජන් ක්සිජන්. ොහොමද මොන අනුපාතෙන්ද සංයෝජනය වෙලා තියෙන්නේ. කාබන් පරමාණු හයක් එක්ක හයිඩජන් පරමාණු දොළහක් ඒවගේ මොක්සිජන් පරමාණු හයක් සම්බන්ධ වෙලා සංයෝජනය වෙලා තමයි මේ ග්ලකෝස් අනුව ගොඩනැගිලා තියෙන්නේ. අපි මේ කියනක් ග්ලු කෝස් කියන්නේ රසායනික සංයෝගයක් එය ගොඩනැගිලා තියෙන්නේ මූල ද්‍රව්‍යත්තුනාක්ු යම්කිසි අනුපාතයකින් සංයෝජනය වීමේ. ඉතින් දුවේපුේ රසායනික සංයෝගයක් කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක්. යම් අනුපාතයකින් රසායනිකව සංයෝජනයවීමෙන් තමයි මේ සංයෝග සෑදන්නේ. දුවේ පුතේ. අපි මේ රසානික සංයෝග අපිට පුළුවන් දෙකකට බෙදන්න. ප්‍රධාන වශයෙන් කාණ්ඩ් දෙකට බෙදන්න පුළුවන්. ඒ තමයි කාබනිික සංයෝගසාහ අකාබනික සංයෝග. මෙදී අපිට වැදගත් වෙන්නේ කාබනික සංයෝග. මොකද අපි ඉගෙනගන්න ජයිවානු සියල්ලම කාබනික සංයෝග නිසා. තින් දුවේ පුතේ මොකක්ද මේ කාබනිික සංයෝගයක් කියන්නේ. කාබනිික සංයෝගයක් වෙන්න නන්දුවේ පුතේ මතක තියාගන්න අනිවාර්යෙන්ම. අපේ සංයෝගය තුළ කාබන්සා හයිඩජන් කියෙන මල ද්‍රවවයන් දෙක්ක මානිවාරයෙන් අඩංගුවෙන් ඕනේ. ඒ වැනි සංයෝගයක් අපි හඳුවනවා කාබනික සංයෝගයක් කියලා. දුවේ පුතේ මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මොකක්ද කාබන් ඩයෝක්සයිට් කියන්නේ කාබනික සංයෝගයක්ද. ඩയොක්යි කියන්නේ කාබනික සංයෝගයක්ද. හොඳින් බලන්න කාබනික සංයෝගයක් වෙන්නනම් කෞුද අනිවාරෙන්ගින්න්න ඕනේ. කාබන්සා ஹඩජන්. නමුත් කාබන් ඩോක්සයිඩ් වෙල රසාෑනික සූත්‍රේ තමයි COO2. කාබන් සමග ඔක්සිஜන් දෙක් සම්බන්ධ වෙනවා. ඒති ஹඩජන් තියෙනනවද ஹජ மூ දරව අඩගුණේ. එහෙනන් දුවේ පුතේ මෙය කාබනික සංයෝගයක් නොවේ. නේද කාබන් ඩෝක්සයිඩ් එම නිසා, කාබනික සංයෝගයක් නොවේ එම නිසා අයා කාබනික සංයෝගයක් වෙනවා. තේරුණානේ ද දැන්දුව පුතේ. ඒ වගේම හයිඩකාබන් මොනවද දුව පුතේ මේ හයිඩ්‍රොකාබන් කියන්නේ හයිඩ්‍රොකාබන් කියල කියන්නේ කාබනික සංයෝග අතරම වැදගත් සංයෝග වර්ගයක්. මේ හයිඩ්‍රොකාබන් කොහොමද අපි වෙන් කරහඳුනාගන්නේ. වෙන්කර හඳනාගන්න හරිම පහසුයි නමින්ම පුළුවන් බලන්න මොකද තියෙෙන හයිඩරෝකාබන් හඩජන් හාකාබන් ඒනම් බලන්නවාං ඔබට උදාහරණයක් අරගෙන තියෙනවා. මෙහිදී කාබන් කාබන් පරමානුවතර බන්ධන ගොඩනැගිල තියෙනවා වගේම ඉතිරිබන්ධන සියල්ලටම බැඳිලා තියෙන්නේ හයිඩජන් පරමාණු. බලන්න හයිඩෝකාබනයක් කියන්නේ කාබන් කාබන් පරමානුවතර බන්ධන සාදමින්. සහ ඉතිරි බන්ධන හයිඩජන් පරමාණු සමගසාදමින්. ඇත්තිවන කාබනික සංයෝගයක් අපි හඳන්නනවා හයිඩ්‍රුකාබන් සංයෝග කියලා. තේරුණානේද දේ පුතේ. ඇයි අපි මෙච්චර කාබනික සංයෝග කැනම කතා කරන්නේ කාබන් ගැන කතා කරා දැන් කාබනික සංයෝග ගැන කතා කරා. දුව පුතේ ඔබත් මමත් ජීවින්. ඒවගේම අපිට මුණගැහෙන සතුන් ජීවින්. ඒවාගේම අපි නිතර දෙවේයටෙ දකින ශාකය කියන්නේ ජීවියේ. එසේම අපේ පියවසිට නොපෙන ශුද්‍ර ජීවියා ජීවියේ. ඒ සියලූම ජීවින් ගොඩ නැගෙන්න්න උපකාරවෙලා තියෙන්නේ මෙන්න මේ කාබනිික සංයෝග. බලන්න ජීවිීන්ගේ මූලික තැනුම් මේකේ මොකක්ද අපි පොඩි කාලින්දන් ඉගෙන ගන්වා සයිලය කියලා. මේ සයිලය ජීවිී දේහය තුළ තියෙනවා. ජීවිී දේහයක් ගොඩ නැගෙන්න්න සෛලවලින්. එතකට දුවේ පුතේ මේ ජීවිී දේහය තුළ. ඒවගේම ජී සයිල තුළ විධ රසානික ප්‍රතික්‍රියා සිදුවෙනවා. හරියට සයිුලය රසායිනික කර්මාන්ත ශාලාවක් වගේ. තුළ විධ රසසායිනික ප්‍රතිික්‍රියා සිද්ධුවෙනවා. උදාහරන අපි පොඩිකාලි ං ඉගෙන ගන්න හයවසරෙදි යිශ්‍රීණයදිත් අපිඉගෙනගන්න මොකක්ද. ශාක සයිලයක් තුළ සිදුවන ප්‍රබාසංස්ලේශණය. ඒ ප්‍රබා සංස්ලේෂණයකයන්නේ සෛලයක් තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක්. ඒවගේම දුවේ පුතේ ජීව සයිල තුළ සිදුවන ආහාර ජීර්ණයත්න් රසායනික ප්‍රතික්‍රියාවක්. ඒවගේම සයිලේ තුළ මයිටකොන්ද්‍රිය මක්තිේනවානේ අපි ඉගෙනගන්නවනේද? යිටකොඩියම සිදුවෙන්න ම ක්ද සයිීිය ශසනය. මේ ශවසනයත් රසායිනික ප්‍රතික්‍රියාවක්. ඒ වගේම සයිලවලට පරිවෘර්තතිය ක්‍රියාවලි සිදුකිරීම සඳහාවශ්‍ය ශක්තිය ලබා ගැනීම ඒ වගේ මේ ශක්තිය ගබඩාකිීම ඒසිියල්ලම රසායිනික ප්‍රතික්‍රියා. මේ සියලූම රසායිනික ප්‍රතික්‍රියා සිදුවනේ කොහෙද Gීී සයිලයක් තුළ. එම නිසා මේ රසායනික ප්‍රතික්‍රියාවලට විශේෂ නමක් දෙනවා ජෛවරසායනික ප්‍රතික්‍රියා කියලා දුවේ පුතේ ජයිව රසායනික ප්‍රතික්‍රියා. ඒ වගේම දුවේ පුතේ. ජීවිී දේහෙ කොහොමද ගොඩනැගෙන්න්නේ, ජීවිී දේහේ ගොඩනැගෙන්න්නේ මූල ද්‍රව්ව එකතු වෙලා අනු ගොඩනැගෙනවා. අනුව එකතු වෙලා ඉන්ද්‍රීකා හැදෙනවා ඉන්ද්‍රීකා එකතු වෙලා සයිලයක් නිර්මාණය වෙනවා. සයිල එකතුවෙලා පටකයක් නිර්මාණය කරනවා පටක එකතුවෙලා පේ අවය වහත්දෙනවා. අවේ අවේ එකතු වෙලා පද්ධතියක් හැදෙනෝ පද්ධති කිහිපයක් එකතු වෙලා ජීවියා නිර්මාණය වෙනවා දුවේ පුතේ එසේනම් මේ සියලූම කොටස්ටික ගොඩනැගීමට දායකත්තේ දක්වන්නේෙත් කාබනික සංයෝග ඒවගේම අපි පෙරකතා කරපු රසායනික ප්‍රතික්‍රා සඳහා සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා සඳහා දායකත්තේ දක්වන්නෙත් කාබනිික සංයෝගය සංයෝග එමනිසා දුවේ පුතේ ජීවීන් ලෙස මේ කාබනිික සංයෝග ගැනඉගෙන ගැනීම ඉතාම වැදගත්වෙනවා. දේ පුතේ මේ රූපේදිහා බලන්න මෙහිතියෙන්නේ හරිතලාවයක්. මේ හරිතලාවය තුළ සිදදුවෙන්නේ ප්‍රභා සංස්ලේෂණ ක්‍රියාවලිය. ඒවගේම මේ තියනෙ මයිට කොන්ඩ්‍රියම. ඒ තුළ සිදුවෙන්නේ සයිලීය සසනය. මේ ක්‍රියාවලි සියල්ලම සඳහා කාබඩායක්සයිට් ජලය ඔක්සිජන් ග්ලුකෝස් කියන පධාර්තයන් සහභාගී වෙනවා වගේම නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. එතකට දුවේ පුතේ ඒවගේම හරිතලාවය තුළට ලැබෙන සූර ශක්තිය ලබාගෙන තමයි බ්ලුකෝස් ඔක්සිජන් නි්ානය කරන්නේ. ගලුකෝ සහ ඔක්සිජන් යිටකොන්රියම ලබාගෙන රසායිනික ශක්තිය නි්පාදනය කරනවා. එහිදි බලන්න මේ ක්‍රියාවලි සියල්ලයේදීම ශක්ති විපර්යාස සිද්ධ වෙලා තියෙනවා. ආලෝක ශක්තිය, රසායිනික ශක්තිය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒවගේම විවිධ පධාර්තයන් වලත් විපර්යාස සිදු වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ. මේ ජෛවක්‍රියාවලි සඳහා වැදගත්වන පදාාර්ථයන් ගැන ඉගෙන ගැනීම. ඒ වගේම එම පදර්ථතා ශක්ති විපර්යාස පිළිබඳව. හැදැරීමේ විද්‍යාව අපි හඳුවනවා කුමක් කියලද ජයිවරසායන විද්‍යාව කියලා. තුවේ පුතේ. මේ ජෛවරසායන විද්‍යාවේදී වැදගත්වෙන කාබනිික සංයෝග තමයි මේ ජයිවානු කියලා කියන්නේ. ජයිවානුවක් අපි හඳුන්වන්නේ කෙසේද. ජීවී දේහතුළ පවතින, ඕනෑම කාබනිිකානුවක් ජයිවානුවක් කියලා පිහඳන්නවා. මේ ජයිවානු මොකද කරන්නේ ජයිවානු ජයිව රසානික ප්‍රතික්‍රියා සඳහා ශක්තිය සැපයීමක් කරනවා. මොනවද මේ ජෛවරසානික ප්‍රතික්‍රියාවලට ශක්තිය සපයන ජයිවානු. බලන්න අපි හොඳින්ම දන්නව පොඩිකාලේන් දන් සෞඛ්‍යපාඩමවිත් තිගෙන ගන්න විද්‍යාවපාඩමෙත් තිගෙන ගන්න. හොනාද. කාබෝහයිඩරේට පෝටීන, ලිපපිඩ න්‍යෂ්ටිකාම්ල විටමින්. මේ සියල්ලම ජෛවරසානික ප්‍රතික්‍රියාවලට ශක්තිය සපයන ජයිවානු මේ සියල්ල මේ වගේම කාබනික සංයෝගත් වෙනවා. දුවේ පුතේ මේ ජයිව අනු තුළ තියනෝ විධ ක්‍රියාකාරී කාණ්ඩ අපි ඒවත් අඳුනගන්න ඕන එතකොට මේ බලන්නකෝ මේ තියෙන්නේ ඇසිටිකම්ලය මේ ඇසිටික්කම්ලේ ඔබ දකිනවා කාබන් සමග බන්ධනය වෙලා තියෙනවා ඕ දෙකුත් එච්චෙකුත් මේ කාණ්ඩයට අපි කියන්නේ. මේ තියන්නෙත් ඒ කාණ්ඩේම තමයි දුවේ පුතේ. මේ පේනවනේද. මේ තියෙන්න්නෙත් මේ කාණ්ඩේම තමයි, මේ දෙන්නම එකයි. එතකොට මේ කාණ්ඩෙ අපි හඳුන්නනවා කාබොක්සිලික් අම්ල කා්ඩයක් කියලා. ජයිවානුවල මෙවැනි කාබොක්සිලික් අම් කාණ්ඩ අඩංගු වෙනවා. ඒ ක්‍රාකාරී කාණ්ඩයක්. අපි බලමු අවක්‍රියාකාරී කාණ්ඩයක් දේ පුතේ, මේ තියන්නේෙ කාබෝ හයිඩ්‍රේටය. මේ කාබෝ හයිද්‍රේටේ ඔබට පේන වැති මෙන්න මෙවැනි කාණ්ඩයක් තියෙනවා. කාබන් සමඟ දිත්තබන්ධන හදදනවා ඔක්සිජන් ඒවගේම හයිඩජන් පරමාණුවකුත් සම්බන්ධ වෙලා තියෙනවා. එම් මේ කාණ්ඩේට අපි කියන්නේ ඇල්ඩිහයිඩ කාන්්ඩයක් කියලා. දුව පුතේ මේ තියෙන්න්නේ මේ තියෙන්නේෙත් කාබෝ හයිඩ්‍රේටය. මේ කාබෝහයිඩ්‍රේටේ මේ මුලින් තිබුණ මෙන්න මේ කාබෝ හයිඩ්්‍රේටයට වඩා විෙනසක් තියෙනවා. මොකක්ද තියෙන්නේ කාබන් සමඟ දිත්තබන්ධන ඔක්සිජන් පවතිනවා. නමුතුන්, මේ කාබන්ට දෙපසින් තියන දෙපසින් තියෙන්න්නේෙ බලන්න තවත් කාබන් අනු දෙකක් හයිර්ජන්ෙමේ මෙන්න මේ වගේ. නේද එම නිසා මේ කාණ්ඩය අපි හඳුන්නනවා මේ ක්‍රියාකාරි කාණ්ඩය කීටෝනයක් කියලාපි හඳුවනවා. ඒ වගේම දුවේ පුතේ. මේ තියෙන්නේ එතනෝල් කියන. මේ තියෙන්නේ එතනෝල් කියන ජයිවානුව. මේ එතනෝල් අනුවේ ඔබට පේනවද කාබන්ට සම්බන්ධ වෙලා තියෙනවා ඕH් කාන්ඩයක්. මේ OH කාන්ඩය අපි හඳුන්වන්නේ හයිඩොක්සිල් කාණ්ඩය කියලා. ඒ වගේම මේ තියෙන්න අපේ පෝටීන හදන්න උදව්වෙන ඇමයිනෝ අම්ලයක්. මේ ඇමයිනෝ අම්ලයේ එක් කාණ්ඩයක් තියනෙනවා නයිට්‍රජෙන්ට හයිරුජන් දෙ එකක් බන්ධනය වෙලා. මෙන්න මේ NH2 කියන කාණ්ඩය අපි හඳුන්වන්නේ ඇමයිනෝ කාණ්ඩය කියලා. එතකට දුවේ පුතේ ජයිවානුවල අපිට දකින්න ලැබෙනවා මේ වැනි මේ තියනෙ මොකද කාබොක්සිලික් අම්ලකාණ්ඩය. ඒ වගේම ඇල්දි හයිඩ කාණ්ඩය ඒ වගේම කීටෝන කාණ්ඩයක් ඒ වගේම හයිඩරොක්සිල් කාණ්ඩයක් ඒ වගේම ඇමයිනෝකාණ්ඩ කියන ක්‍රියාකාරී කාණ්ඩ අපිට දකින්න ලැබෙනව දූේ පුතේ. බලන්න මේ මම ඔබට වෙනමම පෙන්න්න ල තියෙන OH කාණ්ඩයක් නම් අපි කියන්නේ හයිඩරොක්සිල් කාණ්ඩයක් කියලාන්න H2ූ නම් අපි හඳුන්නන්නේ ඇමයි නෝකාන්්ඩයක් කියලා COH. ්ඩ කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් කියල කියනවා. ඒ වගේම CHO කාණ්ඩ අපි හඳුන්න්නන්නේ ඇල්දි හයිඩයක් විදිහට. ඒ වගේම COR රාකාරය කාණ්ඩයක් අපි හඳුන්වන්නේ කීටෝනයක් විදිහට. දුවේ පුතේ ඇයි මේ කාණ්ඩගැන අපි කතා කරෙමි ක්‍රියාකාරී කාණ්ඩ ඇයි අපිට වැදගත්වෙන්නේ. අපි හදාරන ජයිවානුවල ක්‍රියාකාරීත්‍යය තීරණය කිරීමටත්. ඒ වගේම ඒ ජයිවානුවල රසායිනික හා බෞතික ගුණ, ීරණය කිරීමටත් මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩ බලපෑමක් ඇති කරනවා. දුවේ පුතේ, ඒ ක්‍රියාකාරී කාණ්ඩ මගින් තීරණය වන රසායිනික හා බෞතික ගුණ මොනවාද. බලන්න රසානික හා බෞතික ගුණ කිහිපයක්මතියනවා. විද්‍යුත්‍රිනතාවය, ද්‍රවීකරණය, ආම්ි භාෂමික හෝ උදාසීන බව හයිඩුජන් බන්ධන තියනෙනවද නැද්ද ගොඩනගෙනවද නැද්ද. ඒවගේම කාබනික අනු ජලේදය වෙනවද ලිපිඩවල දිය වෙනවද. ඒවගේම අනුවල හැඩය කුමක්ද කියලා මෙන්න මේ ආකාරයේ රසායිනික හා බෞතික ගුණ ගණනාවක්ම වෙනස් වෙනවා මේ ක්‍රියාකාරී කාණ්ඩ අනුව. ඒ අතරින් අපි පළවිනයෙන්ම ගමු විද්‍යත්‍රිණතාවේ කියන ගුණය. දුවේ පුතේ මොකක්ද විද්‍යත්‍රිණතාවය කියන්නේ ින් බලන්නමං උදාහරණයක් අරන්ති නො මේ තිීනමොකද ජලානුව. මේ ජලානුව හැදින්න එකක හොමද ඔක්සිජෙන්න්ට හයිඩජන් පරමාණු දෙක් බැඳිලා. මෙහිදී හොඳින් බලන්න දුවේ පුතේ ඔබට පේනවා ක්සිජන්ට ී නො තුනයි දශම පහයි කියලා. හයිඩ ජන්ටති නෝ දෙකයි දශම එකයි කියලා. මොනවද මේ ඔක්සිජන්ගේ විද්‍යුත්‍රීණතාගේ තමයි තුනයිදශම පහ. හයිඩ ජන්ගේ විද්‍යත්‍රණතාගේ තමයි දෙකයි දශම එක. එතකොට මොකද්ද මේ විද්‍යත්‍රණතා අගේ කියන්නේ. දේ පුතේ හයිඩජන්සා ඔක්සිජන් අත්තට මෙතන බන්ධනයක් තියෙනවනේ මෙන්න මේ බන්ධනයට සහභාගී වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක යම්කිසි පරමානුවක් වෙතට ඇද ගැනීමට තියෙන හැකිියාව පිහඳුන්න නො විද්‍යුත් ත්‍රීනතාවය කියලා. එතවට මේ ඉලෙක්ට්‍රෝන දෙ එකක කාට කාට දෙඉන්නේ හයිඩජන්ටසා ඔක්සිජන්ට. ඒනම් ඔක්සිජෙන්න්ට මේ ඉලෙක්ට්‍රෝන එකක තමන් වෙත ඇද ගැනීමට තියෙන හැකියාව තුනයිදශම පහයි. ඒවගේෙම හයිඩරිජන්ට අත් තියවා හැකියාව. එයාට කොච්චරක හැකියාවත්තියෙනවාද දෙකයි දශම එකක්. ඇැබැයි දෙන්න අතර වෙනසක් තිනවානේ ද පරමාණු දෙක වෙනස්නි. ඒ හින්ද මෙතන අපි කිනව විද්‍යුත්‍රිනතා වෙනසක් ඇති වෙනවා. වැඩිපුරම මේ ඉල්ලෙක්ට්‍රෝනක කවුරුගාවට දැදෙන්නේ. ඔක්සිජන්ගාවට තමයි ඇදන්නේ. තේරුණානේ ද දුවේපුතේ. මෙසේ බන්ධනයකට සහභාගීවන ඉලෙක්ට්‍රෝන, පරමානුවක් වෙත ඇද ගැනීමට තියෙන හැකියාව අපි හඳුන්වනවා විද්‍යත්‍රිණතාවේ කියලා. තේරුණානේද ඒවගේම දේ පති. විද්‍යත්‍රණතාවේ නිසා ද්‍රවීකරණයක් සිදුවෙන. මොකක්ද ද්‍රවීකරණය කියන්නේ. අපි උදාහරණ දෙකක් ගමු මං මුලින්ම ගන්නම් මේ හයිඩ කලෝරික් කම්ලය මේ තියනෙ හයිඩජන් සහ ලෝරීන් සම්බන්ධ වෙලා සෑදෙන බන්ධනය.ඒහිදී බලන්න කලෝරීන්ගේ විද්‍යත්‍රණතාවය තුනයිදශම බින්දුවයි. ඒවාගේම හයිඩජන්ගේ විද්‍යුත්්‍රනතාව දක දශම එකයි. මෙහිදී දෙදෙන අතර විද්‍යුත්‍රණතා වෙනසක්තියනවා. වෙනසකයද බින්දු යිදශම නමයයි. මේ වෙනස නිසා දුවේ පුතේ මෙන්න මේ බන්ධනේතිය ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදෙන විද්‍යත්‍රිතාවේ වැඩි ලෝරීන් දෙසට ඇදෙනවා. ඒහින්ද තමා දුවේ පුතේ ඔබට පේනු මේ වලාකුලක් වගේ පේනවනේද. අපි මේකට කියන්න ඉලෙක්ට්‍රரோෝන වලාව කියලා ඒ කියන්නේ බන්ධනයේ තියන ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදන්නේ ලෝරීන් දෙසට ඉලෙක්ට්‍රෝන වලාාව වැඩිපුර එකතුවෙන්නේ කලෝරීන් පැත්තට. එම නිසා කලෝරීන් වලට සුළු රිනාරෝපනයක් ලැබෙන. ඒවගේම හයිඩජන්ට මොකද වෙන්නේ හයිඩ ජට තියන හැකිාව අඩුයි දෙකයි දශම එක ඉලෙක්්‍රෝන අදීන්න තියෙන හැියාව. එම නිසා හයිඩජන්ගේ පැත්තෙන් අඩුව වෙනවා ඉලෙක්ට්‍රෝන ගනත්තය ඉලෙක්ට්‍රෝන ලාව අඩුවෙනවා. ඒ නිසා එයාවටා තියෙන වලාකුළ හඟක් අඩුයි. ෙක්ටරෝන ලාාකුළ කලෝරීන් වට තියෙන ඉලෙක්ට්‍රෝන වලාකුල හුඟක් විශාලායි.ඒහිදී අපි කියනවා මේ විද්‍යත්‍රනතා වෙනස නිසා මේ හයිඩඩජන් සසාහ කලෝරීන් අතරතියන බන්ධනය ද්‍රවීකරණයකට ලක්වුණා කියලා අපි කියනවා. මෙවැනි ඉලෙක්ට්‍රෝනව වලාව අසම මිතික වෙනවා කියලා කියන්නේ බන්ධනය තියන ඉලෙක්ට්‍රෝන නැතිනම් මේ පරමානු දෙකාතර තියෙන බන්ධනය ද්‍රවීකරණයක් වුණනා කියලා අපි කියනවා දේ පුත. තවුදාහරණයක් ගමු මේ තියෙ ලෝරීන් වායුව. කලරීන්වායෝ කහොමදු ගොඩනගෙන්නේෙ ලෝරීන් පරමාණු දෙකක් එකතු වෙලා. එතෝට මේ කලෝරීන් පරමාණු දෙකාතර හැදින බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක කාගේ පැත්තටද වැඩිපුරෑ දෙන්නේ. කලෝරීන් පරමාණුම දෙකක්නෙ දෙන්නම සමානයින ඒනම් විද්‍යුතිනතාවේ මොකද දෙන්නගේම සසාමායි තුනයි දශ බිින්දුවයි තුනයි දශමබින්දුවයි. නම් විද්‍යුතිනතා වෙනසක් තියනවා අද දුවේ පුතේ විද්‍යතිනතා වෙනස බින්දුවයි. කාටවත් වැඩිපුර ඇදල ගන්න පුළුවන්ද මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ටවත් අදන්න බෑ ඒ ඉලෙක්ට්‍රෝණ දෙක පරමානු දෙකට සමදුරින් පිහිටලා ඉන්නෝ. එම නිසා දූයේ පුතේ කාගෙවත් පැත්තර ඉලෙක්ට්‍රෝනවලාාව වැඩිවෙන්නෙ නැහැ දෙන්නටම සමිතිකව ඉලෙක්ට්‍රෝනවලාව පහිටලා තියෙනවා. එහනම් ද්‍රවීකරණය කියන්නන්නේ මොකක්ද සහ සංවිජ බන්ධනයක් සාධන පරමානු වෙනස් සූවිට විද්‍යත්‍රිණතාව වැඩි පරමානුව දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය ආකර්ශණය වෙනවා. මෙය බන්ධනය ද්‍රවීකරණයවීමක් කියලා අපි හඳුන්නනව දයේ පුතේ. බලන්න දැම්මං ඔබට කිව්වනි බන්ධනය ද්‍රවී කරනයක් වෙනව පරමාණු වෙනස් නං කියලා හියිඩිජන්සා ‍ලෝරීන් මේ ඉන්න නේද එකො මොකද වනේ ලෝරීන්ගේ විද්‍යුතුරින්කාාවේ වැඩි ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව වැඩි එම නිසා මොකද වෙන්නෙ දුවේ පුතේ ක්ලෝරීන් වට ඉල්ලෙක්ට්‍රෝන ගනත්වේ වැඩි වෙන. හිඩිජන් වට ඉලෙක්ට්‍රෝන ගනත්වය අඩුවෙනවා. එතකට දුවේ පුතේ ඉලෙක්ට්‍රෝන ගනත්වයේ වැඩි වෙන කෙනා අපි ඉලෙක්ට්‍රෝන ගනත්තයේ වැඩි වෙන කෙනා අපි සුළු රිනාරෝපිතයක් කියල හඳුන්නනවා. ඒවගේම ඉලෙක්ට්‍රෝන ගනත්වය අඩුවෙන කෙනා, සුළු ධනාරෝපිතයි කියලා අපි හඳුන්නනො. බලන්න නේද සුළු ධනාරෝපනයක්, සුළු රිනාරෝපනයක් ආව මේ බන්ධනය නිසා පරමාණු දෙකට. එවැනි මෙන්න මේආකාරේ ඉලෙක්ට්‍රෝණවලා වෙතකට අසම මිතික වෙනවානේ ද්‍රවීරණය වුණහම මෙන්න මේආකාරයේ අනුවකට අපි කියනවා ද්‍රවීයා අනුවක් කියලා. ද්‍රවීයානුවක් ගොඩනගන්නනං පරමාණු දෙක වෙනස් සවිය යුතුයි, විද්‍යුත්‍රිණතා වෙන සක්තිබිය යුතුයි. දුවේපුතේ. නමුත් පරමානු දෙක සමාන වුනුත් බන්ධනේ තියෙන මොකද වෙන්නේ. විද්‍යුත්‍රිණතාාව වෙනස බිින්දුවයි. විද්‍යත්‍රණතාාව වෙන බින්දුව වුනහම් මොකදවෙන්නේ ඉලෙක්ට්‍රෝනක බන්ධනයේ තියන ඉලෙක්ට්‍රෝන දෙක කාටවත් වැඩිපුර ආකර්ශණය වෙන්න පරමානු දෙකටම සමදුරින් පිහිටල තියෙනවා එම නිසා ඒ බන්ධනය ද්‍රවීකරණයට ලක් වෙන්න නෑ. එවැනි අනුවක් අපි හඳුන්නනවා නිර්ද්‍රවීය අනුවක් කියල දේ පුතේ. දැන් තේරුණා නේද අනුවක් නිර්ද්‍රවීය වෙන්නේ ඒ විද්‍යුත්‍රණතා වෙනසක් නැතිවුුණොත්. නේද බන්ධනය ද්‍රවීකරණය නොවනොත් ඒ නිද්‍රවී අනුව. බන්ධනය ද්‍රවීකරණය වුනොත් එය ද්‍රවී අනුවක් බවට පත්වෙනවා දේ පුතේ. ඒ වගේම ද්‍රවී අනු මේ බලන්න මේ උදාහරණයක් මේ තියනෙන හයිඩකලෝරික් අනුව මේ තියෙනෙත් හයිඩලෝරීක් අනුවවා එතකොට මේ හයිඩකලෝරිීක් අනු දෙකක්නෙ මේ තියෙන්නේ මෙහිදී මේ අනු අනුවතර බන්ධන ගොඩනගෙන කොහොමදේ ගොඩනැගෙන්නේ හයිඩරජන් සහක්ලෝරීෙන් කියන වෙනස් පරමාණු එම නිසා විද්‍යත්‍රෙන්තා වෙනසක් ඇති වෙන. මේ විද්‍යත්‍රිණතා වෙනස නිසා වැඩිපුරම බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ශණය වෙන්නේ කලෝරීන් පරමානුවට එම නිසා කලෝරීන් සුළු රිනාාරෝපිතයි. ඒවගේම හයිඩජන් සුළු ධනාආරෝපනයක් ලබනවා. එතකට දුවේ පුතේ අනිත් හයිඩ කලෝරීක් අම්ල අනුවත්න් මොකදද ඒ අත්ද්‍රවීය අනුවක් බවට මේ විදිහටම පත්වෙනවා. ඒයාගේෙත් විද්‍යත්‍රණතා වෙනස නිසා. එවිට බලන්න මේ වගේ අනු දෙකක් එකළඟ තිබුණ හම මොකද වෙන්නේ. එක්. හඩෝ මේ අනුවේ මෙන්න මේ අනුවේ සුළු රිනාරෝපිත කලෝරීන් පරමාණුවත් එක්ක තවත් හයිඩලෝරිික් අනුවක සුළු ධනාරෝපිත හයිඩජන් පරමානුව බන්ධන ගොඩනගනවා. මේ බන්ධනය ගොඩනැගුණේ දුවේ පුතේ අනුවක් තුළ නෙවේ. අනු දෙකක් අතර. අනු අනු අතර බන්ධනයක් ගොඩනැගෙනකොට අපි ඒ වට කියන අන්තර අනුක බන්ධන කියලා කියවා දේ පුතේ. තවත් උදාහරණයක් බලන්න අපි බොන වතුර ටික සලකමු. තියෙන ජලානු දෙක. මේ ජලානු දෙකේ බලන්න ඔක්සිජෙන්සා හයිඩජන්කයන් වෙනස් පරමාණු. මේ වෙනස් පරමාණු නිසා හයිඩජන්ට හඩජන්ගේ විද්‍යතිනතාව අඩුුවනි ක්සිජන්ට වඩා එම නිසා මේ බන්ධනය ද්‍රවීකරනය වෙලා හයිඩජන්ට සුළු ධනාආරෝපනයක් ලැබෙනවා. ඔක්සිජන්ට සුළු රිීනාආරෝපණයක් ලැබෙනවා. ඒවගේම තව ජලානුවකීට ිට්ටු න හම මොකද වෙන්නේ. ඔක්සිජන් ගෙ තියෙන සුළු රිනාආරෝපණයත් එක් අනුවක. එක් ජලානුවක, ක්සිජන්ගේ සුළු රිිනාආරෝපණනය සහිත පරමානුව ඒ වගේම තවත්ජලානුවක සුළු ධනාරෝපණයක් සහිත හයිඩුජන් පරමානුවත් සම බන්ධනයක් ඇති කරනවා. මෙතනත් ඇතිවනේ ජලානු දෙකක් අතර. මෙලෙස අනු අනු අතර බන්ධන ඇති වෙනකොට අපිඒ හඳුන්නනවා එවැනි බන්ධන අන්තර් අනුක බන්ධන කියලා අපි හඳන්නනෝ. මෙලෙස අනු අනු අතර බන්ධන ඇතිවෙනකොට ඒ අනු ඉතා තදින් බැඳී තියෙනවා. මේ නිසා දුවේ පුතේ ද්‍රවී අනු මෙවැනි ද්‍රවී අනු නිර්ද්‍රවී අනුවලට සාපේක්ෂව ඉහලතාපාංක හාද්‍රවාංක ගන්නවා ඇයි ඒ මේ අන්තරනුක බන්දරවිනි එකිනෙකා බැඳිලා තියෙනකොට පහසුවෙන් ද්‍රවයක් වාශ්ප කරන්න බැහැ පහසුවෙන් ගණයක් ද්‍රව කරන්නත් බෑ. එම නිසා ඉහලතාපාංක හාද්‍රවාංක ගන්නවා ද්‍රවීය අනු හැබැයි නිර්ද්‍රවී අනුවලට සාපේක්ෂව තේරුණානේ ද දුවේ පුතේ. ඒ වගේම හයිඩ ජන් බන්ධන න් බන්ධන බලන්න දුවේ පුතේ හයිඩජන් බධනයක් කියලා කියන්නේත් අතරණුක බන්ධනයක්ම තමයි. නමුත් ඒකෙ තියෙන වෙනසමොකක්ද. අපි ගමුකො ජලානුත්තුනක් මේ තියනෙ ජල්ලානු තුනක් මේ ජලානුතුනේ අපි දන්නවා එක් ජාලානුවක ක්සිජන්සා හිඩජන් අතර යන බන්ධනය ද්‍රීරණය වෙනවානේ විද්‍යතයීතා වෙනස නිසා එතකොට හයිඩජෙන්ට ලබෙනි සුළු ධනා ආරෝපනයක්. ඒ වගේම තවද්ජලානුවක ඔක්සිජන්ට ලබෙන සුළු රිනාාරෝපණයක්. එම නිසා මේ අනු දෙකාතර ගොඩනැගෙනවා අන්තර් අනුක බන්ධන ගොඩනැගෙනවා. ඇයි සුළු ධනාරෝපනයයි, සුළු රිනාරෝපණයයි ආකර්ශණය වෙලවා අනු දෙකාතර. හැබැයි ඇයි මේකට හයිඩජන් බන්ධනයක් වේ මොකක්ද තියෙන වෙනස. හොඳින් බලන්න දේ පුතේ අනු දෙකාතර බන්ධනය ගොඩනැගෙනකොට ඒ බන්ධනයේ එක්කෙලවරක් හයිඩජන් පරමානුව විය යුතුම්මයි. ඒ වගේම දේ පුතේ, අනිත් කෙලවර අනිවාරෙන්ම ඔක්සිජන් නට්‍රජන් නැතිනම් ෆලෝරීන් පරමාණු විය යුතුයි. මේ තුන්දනාගෙන් එක් කෙනෙක් හයිඩිජන් සමඟ අන්තර් අනුක බන්ධනය ගොඩ නැගුවොත් පමණක් අපිය හයිඩජන් බන්ධනයක් කියලා කියනවා. එතකොට දුවේ පුතේ මේ හයිඩජන් බන්ධන අරාපි ගෙන ත්ත සහසංවිජබන්ධන තරන්නම් ප්‍රබල නැහැ. ඒ තරම්ම තද බැඳීමක් ඇති කරන්න නැහ. නමුත් දුවේ පුතේ. ඳින් මතකතියාගන්න මේ හයිඩජන් බන්ධන අපිට ඉතාම විශේෂයි. ඇයි මේ හයිඩජන් බන්ධන නිසා ජලට සුවිශේෂී ගුණකිහිපයක්ම ලැබිලා තියෙනවා. මොනවදේ සුවිශේෂී ගුණ. බලන්න හොඳට අපි දන්නවා. අපි බොන වතුර ටික, කාමර ෘෂ්ණත්තයේදී ද්‍රවයක් විදිහයට පවතින්නේ. කාමර උෂ්ණත්තේදී ද්‍රවයක් විදිහට පවතින්නේ අපි බොන වතුරටික. ඇයි ඒ! දුවේපුතේ මේ හයිඩජන් බන්ධන නිසා තමයි එසේ වෙලා තියෙන්නේ. ඇතිනම් කාමරෝෘෂ්ණත්වයේ දී ජලයේ වාශ්පවීමකට ලක්කෙනවා. ඒ නිසා මේ හයිඩජන්් බඳන් නිසා ජලය වාශ්පවන අවමෝෂණත්තය. ද්‍රව ජලයයේ වාශ්පභවට පත්වන අවමෝෂ්ණත්තේ ඒවත් තා පාංකය ඉතා කියලාගයක් කරන්තියනවා. අපි සාමාන්‍යෙන් දන්නවාන්නේේද සෙල්සිිය සීකට රත්තවෙන්නෙ පැෑ ජලයේ වාශපවෙන්න. එහෙමනැත්තං ඒක පොඩ්ඩක් වෙනස්සෙන්න්න පුළුවන් වායුගෝලිය පීඩනයානුව. සාමාන්‍යෙන් සලකන්නේ සෙල්සිිය ස.යි කියලා ඉතින් මේ සෙල්සිස් සීයකට තරන් ඉහල තාපාන්කයක් ගන්නවා ජලේ වාශ්ප වෙන්න. මේ ඒම සිදුවෙන්න ඇදුවේ පුතේ හයිඩජන් බන්ධන නිසා. හයිඩජන් බන්ධන නොතිබුණනන් ජලානුව අතර කාමරෘෂ්ණත්වයේදී ජලයවාශ්ප වෙන. ඒනම් අපිට බොන්න වතුර ටික නැති වෙන. එහෙම නේද. ඒ වගේම දුවේ පුතේ. අපි දන්නවා ජලය කිලෝග්‍රෑම් එකක් සෙල්සිස් අන්සක එක උෂ්ණත්වයකින්. ඉහල නැන්වීමට ශක්තිය කොච්චර දෙන්න නෙද තාපේපාඩමී ගෙන ගන්නවා නේද. ජූල් හාරදාස් දෙසීයක් දෙන්න ඕන. ඒක විශාල ශක්තියක්. ඒහින්ද දුවේ පුතේ ඒවැනි අපි හඳුනනා ඒ ජලයේ විශිෂ්ඨ තාපධාරිතාව කියලා. ඉහළ විශිෂ්ඨ තාපධාරිතාවක් ඒ වගේ ජලයට ලැබිල තියෙන්න්නේෙත් මෙන්න මේ හයිඩුජන බඳදන නිසා. එහෙම නොවුන අනං ජලයේ සිලනකාරක ගුණේ නැති වෙලා යනවා. එනන් ජලයට සිලන කාරක ගුණයක් ලැබුණ ජලයේ ඉහල විශිෂ්ට තාපධාරිතාවගයක් තියෙන නිසා ඒ ලැබෙන්න්නෙත් හයිඩුජෙන්න් බන්ධන නිසා වගේම දේ පුතේ අපි දන්නවා ඇල්වතුර වීදුරුවකට අයිස් කටිකක් දැම්මොත් මොකද වෙන්නේ අයිස් කැට ටික පතුලට ගමන් කරනවද නැහැනේ අයිස් කැටටික පා වෙනවා. ඒ කියන්නේ අයිස් කැටවල ගනත්වය ජලයේ ගනත්තයට වඩා අඩුයි කියලා. ඒනම් එහෙම උනේ ඇයි අයිස් කැටිකෙත්ති එනෙ ජලයයා අනුමන නේද ද්‍රව ජලේතියනෙ ජලානුමයි එහෙම උනේ ඇැයි. එහෙම උනේ දුවේ පුතේ. ද්‍රවජලයේ ගණත්වය අයිස් වලට වඩා වැඩිවෙන්න හේතු වනෙත් මෙන්න මේ හයිඩජන් බන්ධනමයි. මේ ජීවේ පැවැත්මට බලපාලතියනවා. ඒ කොහොමද අපි දන්නවා ශීත රටවලදී ශීත රටවල ගංගාවල් මිදෙන්නේ ඉහ ඉහල සිට පහලටයි මිදීමට ලක්වන්නේ. නේද පහළ සිට ගඟ පතුලේ ඉදම් මිදීමකට ලක්වන්නේ නැහැ. එතකොට දුවේ පුතේ ඉහල ගනත්වයක් තියෙන්නේ ද්‍රවජලයන එම නිසා අයිස්තික ගඟ මතුපිට තියෙනවා යට ද්‍රවජලයේ රැදිලා තියෙනවා. එම නිසා අපේ ජලජ ජීවිීන්ට රැකිල ජීවත්වෙන්න පුළුවන් මුලු ශීත කාලය පුරාම. ඒ නිසා ජීවයේ පැවැත්මටත් මේ හයිඩජන් බන්ධන ඉතාම වැදගත් වෙලා තියනවා. තේරුණානේද දේ පුතේ. ඒවගේම මේ අපි කතා කරන කාබනික සංයෝගවල ආම්ලික භාෂ්මික හා උදාසීන බවත් අපි දැනගන්න ඕන. මොකද ආම්ලිකයි කියන්නේ. බලමු අපි උදාරණ දෙකකින් මේ තියෙන්නේ එත නොයික් සංයෝගය එතනොයික් කියන සංයෝගයේ ඔබට පන ඇති මෙන්න මෙතන තියෙනවා කාබොக்සිලික් කම්ල කාන්ண்டයක් මේ එතනොයික් සංයෝගය සෝඩියම් හයිඩොක්සයිඩ් සමඟ ප්‍රතික්‍රියා කරනකොට මේ කාබොක්සිලික්කා්ඩේ තියෙන හයිඩජන් පරමානුව ධනායනයක් විදියට නිදහස් වෙනවා නිදහස් වෙලා ඒ වෙනුවට සෝඩියම් ஹඩොක්க்சைයිඩල සෝඩියම් බන්ධනය වෙනවා සම්බන්ධ වෙනවා. එහිදිී බලන්න මේ හඩජන් අනුව මාධ්‍යට නිදහස් වෙලාතිනවා. ඒ නිදහස් වෙන හයිඩජන් අනුව නැවත සම්බන්ධ වෙනවා මෙන්න මේ හයිඩොක්සිල් කාණ්ඩයක්ත් එක්ක සෝඩියම් හයිඩොක් යි්දල ඒ අනුව තමයි මේ වගේ ජලා අනුවක් ගොඩ නැගන්නේ එතකොට දුවේ පුතේ මෙහිදී හයිඩජන් ධන අනුව හයිඩජන් දන අනුව මා දෙට නිදහස් වෙලා තියෙනවා ඒ වගේම මේ තියනෙ බෙන්සෝයික් සංයෝගය බෙන්සෝයික් සංයෝගය ගත්තොත් දුව පුතේ මේ තියෙන්නේ එහිත් තියෙනවා කාබොක්සිලි කම්ල කාණ්ඩයක් ඒත් තියෙනවා හයිඩජන් පරමානවා. මේ හයිඩජන් පරමානුව මාධ්‍යට නිදහස් වෙලා සෝඩියම් හයිඩොක්සයිඩ් සමඟ ප්‍රතික්‍රියා කරපුහාම සෝඩියම් ධනායනය මේ හයිඩජන් පරමාණුව තිබුණ තැනට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ නිදහස් වුන හයිඩජන් අයනය සෝඩියම් හිඩෝක්සයිඩ් හයිඩොක්සිල් කාන්ඩයක්ත් එක් එකතු වෙලා ජලානුවක් නිපද වනවා. එතකට දුවේ පුතේ බලන්න මෙන්න මේ සංයෝග දෙකම මොකද කරේ න්ගේ හයිඩජ ධනා අයනයක් මාත් දෙට නිදහස් කරා. එවැනි සංයෝග පි හඳුන්නනවා මේ දෙන්න ම අපිට හඳුන්න පුළුවන් ආම්ලික අනු කියලා අපිට හඳුන්න පුුවන් ඒ ගොල්ලොෝ ආම්ලික ගුණේ තියෙන අනු. ඒනම් මාත්ට හයිඩජන්න අයින නිදහස් කරනවන යම් අනුවක්කු එය ආම්ලිකයි කියලා අපි හඳන්නනවා. ඒ වගේම දුවේ පුතේ සමහරානු තියනවා මාධ දෙෙට හයිඩජන්න අයින නිදහස් කරන්නේ. හයිඩ්‍රජන් අයනයක් තමන් වෙත ලබාගන්නවා. හොඳින් බලන්න මේ තියෙන නෛත්‍රජන් සංයෝගය මොකද කරලා තියෙන්නේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලානුවයේ තියෙන හයිඩජන් අයනයක් තමන්ට ලබාගෙන තියෙනවා. බලන්නකෝ එතකොට ජලානුවේ ඉතුරු වෙන්නේ මෙන්න මේ හයිඩොක්සිල් කාණ්ඩය පමණයි. එහෙනම් මේ තියෙන සංයෝගය මේ නෛට්‍ර සහිත සංයෝගය හයිඩජන් ධනායනයක් ලබාගත්ත අනුවක්. මාධ්‍යයෙන් හයිඩරජන් දනායනයක් ලබාගත්ත නිසා ඒ භාෂ්මිකකාණුවක් කියලා අපි හඳුන්වනවා. මාධ්‍යෙට හයිඩජන් අයන දෙන්නෙත් නැති. ඒවගේම මාධ්‍යයෙන් හයිරජන අයන ගන්නෙත් නැති අනු අපි හඳුන්වනවා උදාසීන අනු හෝ උදාසීන ක්‍රියාකාරී කාණ්ඩ කියලා. උදාස අයන කාණ්ඩ කියලා අපි හඳුන්නනෝ. තේරුුණානය දදුවේ පුතේ. ඒවගේම අපි මේ කතා කරන කාබනික සංයෝග, සමහර කාබනික සංයෝග ජල්ලයේ දිය වෙනවා. සමහර කාබනික සංයෝග ජලයේ දියවෙන්න නැහැ ලිපිඩවල තමයි දියවෙන්නේ. හොඳින් බලන්න අපි හොඳින්ම දන්න දෙයක් නේද ප්‍රායෝගික අපිදන්නවා වතුට පොල්තෙල් ටිකක් දැම්මත් වතුර උඩ පොල්තෙල් ටි පාෙනවා හැබැයි අප දෙහිීවෂටිකක් ලුණු ටිකක් සීන ටිකක්්දාලා වතුර දියකරොත්තෙහෙම වතුරෙ හොඳට දිය වෙනවා ඒ ද්‍රව් වෙටික. ඇයි මේ වෙනස ඒවගේම දයේ පුතේ. මේ තියෙන්නේ අපේ ඇගේ තියෙන හෝමෝන කිහිපයක් මේ තියෙ ඉන්සිවුලින් හෝමෝණය මේ තියෙන්නේ එෆිලප්‍රීෙන් ඒවත් ඇඩ්බ්‍රිනලින් හෝමෝණය ඒවගේම මේ තියෙන්නේෙ කෝටිසෝල් හෝමෝණය මේ තියෙන්නේෙ තයිරොක්සිීන් හෝමෝණය මේ හෝමෝන ගැන ඔබට සහර හෝමන හුඟක් හුරුපුරුදු ඉන්සිවුලින් තයිරොක්සින් වගේ හෝමෝන හුරුපුරුදු හෝමෝන මේවා අපේ ජීවි දේහය තුළ පවතිනවා ජීවිී දේහේ තුළ තියෙන හෝමෝන මෙ සියල්ලම හෝමෝන වනාට මේ අතරින් ඉන්සිවුලින් සහ මේ එපිනෙෆ්‍රීන් කියන හෝමෝන දෙකම ජලයේ දිය වෙනවා. නමුත් කෝටිසෝල්සා තයිරොක්සින් කියන හෝමෝන ජලේදිය වෙන්න ලිපිඩවල දියවෙන්නේ. ඇයි හෙම වනේ බලමුදුවේ පුතේ මොකක්ද හේතුව කියලා. මේ බලන්න ජලේ කියල කියන්නේ කවුද අපි දැන් ඉගෙනගෙන තියෙනවා ද්‍රවීයානුවක් ජලේ කියල කියන්නේ ද්‍රවීයානුවක්. ජලය ද්‍රවී අනුවක් වුණේ කොහොමද මේ ඕHච් අතර තියෙන බන්ධනය ද්‍රවී කරණය වෙලා එතකොට එ්ට දන සුළු ධනාරෝපනයකුත් ඔක්සිජට සුළු රිනාාරෝපනයකුත් ලැබුණ මේතිීන් දුවේ පුතේ මධ්‍යසාරානවා මේ මධ්‍යසාරානුවයේ අඩංගවිනො මෙන්න මේගේ හයිඩරොක්සිල් කාණ්ඩයක් ැන් අපි ක්‍රියාකාරී කා්ඩ ගැන කතා කරනිේ මේ තියන හයිඩොක්සිල් කාණ්ඩය ඒ යිඩොක්සිල් කා්ඩේත් ඔක්සිජට සුළු රිනාරෝපනයකුත් හයිඩ ජන්ට සළු ධනාරෝපනයකුත් ලැබි තියෙන එතකොට මේ දෙන්නම දුවේ පුතේ ද්‍රවී යානු එතකොට මේ ජලය ජලයේ සුළු ධනාරෝපිත හයිල්්‍රජන් සමඟ මධ්‍යසාරයේ සුළු රිනාරෝපිත ඔක්සිජන් අන්තර්රණුක බන්ධනයක් ගොඩ නගනම්. එම නිසා මධ්‍යසාර ජලයේ දියවෙනවා කියලා අපි කියනවා. එනම් එතන උනේ මොකක්ද ජලය ද්‍රවීයයි මධ්‍යසාර ද්‍රවී අනුව එම නිසා දෙදෙනම මොකද වනේ එකන එකට බන්ධන ඇති කරගෙන අන්තර් අනුක බන්දන හදාගෙන නේද ජලය තුළ දියවුණා. ඒම් ද්‍රවීයානු ද්‍රවීය අනු ද්‍රවීය ද්‍රාවකයක් වන ජලය තුළ දිය වෙන. ඒවගේම තමයි දුවයි පුතේ ග්ලුකෝස් ලෙක්ටික්කම්ලය න්‍යෂ්ටිකම්ලය කියන වගේ ජයිවානුත් ජලය තුළ දිය වෙනවා. ඇයි ඒ හෙනම් මධ්‍යසාර වගේම තමයි ඒකන්න ගලුකෝස් ලක්ටික්කම්ලය න්‍යෂ්ටිකම්ල කියන ජයිවානුත් ජලය වගේම ද්‍රවීයානු. එනිසා ජලයටට එගොලු හරි කැමති එනිසා ජලයේදිය වෙනවා. නමුත් දුවේ පුතේ ලිපිඩ ජලයේ දියවෙන්නෑ. ඇයි ලිපිඩහිෙනන් ජලයේ දිය වෙන්න ඇත්තේ ජලය ද්‍රවීය වනාට ලිපිඩ ද්‍රවීයනෙ මේේ එයා නිර්ද්‍රවීයයි එයා නිර්ද්‍රවී අනුව එම නිසා ජලය තුළ ලිපිඩ දිය වෙන්නේ නැහැ. ඒවගේම දේ පුතේ ද්‍රවීය අනු ද්‍රවීය ද්‍රාවකවල නිර්ද්‍රවීයනු නිර්ද්‍රවීය ද්‍රාවකවල දිය වෙනවා ක කියලා පිගෙනගත්තා. මෙන්න මේ සංකල්පය විශේෂ නමකින් අපි හඳන්න නො. ඒමොකද ලයික් ඩිසෝල්ස් ලයික් කියන සංකල්පය. මේ සංකල්පය දුවේ පුතේ දහතුන ශ්‍රේණයේදී රසායිනික කර්මාන්තපාඩමේදී ස්භාව නිෂ්පාධන පාඩමේදීත් අපි මේ සංකල්පය සාකච්ඡා කරනවා. මේක හොඳින් මතකතියාගන්න. මොකදද ද්‍රවීය අනු ද්‍රවීය ද්‍රාවකවලත්න් නිර්ද්‍රවීයනු නිර්ද්‍රවීය ද්‍රාවකවලත්න් දිය වෙනවා. ඒ සංකල්පේ තමයි ලයික් ඩිසෝල්ස් ලයික් කියලපි හඳුන්වන්නේ. දුවේ පුතේ ක්‍රියාකාරී කාණ්ඩ හින්දා ජයිවානුවල හැඩේ වෙනස්වෙනවා කියලපි කතා කර උදාහරණ දෙකක් ගමුකෝ මේ තියෙන්නේ කාබන්ඩයක්සයි අනු මේ කාබන්ඩයක්සයි් අනුවේ කාබන්වට කාබන්තම මධ්‍ය පරමානුව මේ කාබන්වට බන්ධන හතරක් තින ඔබට පේන. මේ බන්ධන හතර අතර කෝණය කොච්චරද්ද අංශක එකසිය අසුවක්. බන්ධන හතර අතර කෝනය අංශක එකසිය අසූුවක්. එමනිසා අපිියටිකේ නො රේකී අනුවක් කියලා කියනවා. නමුත් බලන්න මේ තියෙන්නේ ජලානුවක්. මේ ජලානුව හොඳින් බලන්න ඔක්සිජන් වටා බන්ධන දෙකයි තියෙන්නේ. ඒ බන්ධන දෙක අතරකෝණය අංශක එකසිය හතරයි දශම පහක් වෙනවා. ඇයි මේ දෙන්න වෙනස් වුනේ. මොකදද මේ හැඩ දෙක වෙනස් වීමට හේතුව. මේ ජලා අනුව අපි හඳුන්න්නන්න කෝනිකා අනුවක් කියලා කාබන්ඩයක් සයිඩ්ඩ අපිහඳුන්න්න රේකී අනුවක් කියලා මොකක්ද මේ වෙනසට හේතුව එකක් තමයිදුවේ පුතේ මධ්‍ය පරමානුව වටා ඇති බන්ධන සංක්‍යාව. හොඳින් බලන්න කාබන් තමා මධ්‍ය පරමානුව කාබන්ඩයක් සයිඩ්ඩල එය වටා තියෙනවා බන්ධනකී අද හතරක් තියෙන බන්ධන හතරක් තියෙනවා. නමුත් මෙහි මධ්‍ය පරමානුව ඔක්සිජන් එය වටා බන්ධන දෙකයි තියෙන්නේ. මෙ මේ මධ්‍ය පරමාණුව වටා තියන බන්ධන සංඛ්‍යාව වෙනස් වුනහම අනුවේ හැඩේ වෙනස්වීමක් වෙනවා. ඒ වගේම දේ පුතේ. අපි දන්නවා කාබන්ගේ තිබන අවසාන කවචේ තියනවා ඉලෙක්ට්‍රෝන හතර ඒ ඉලෙක්ට්‍රෝන හතර සම්පූර්ණයම දායක වෙලා යෙනවා සහ සංවිජ බන්ධන හතරක් හදන්න. කිම ඉලෙක්ට්‍රෝනයක් කාබන්වටේ ඉතුරුවෙලා නැහැ සංවිජතාකාවචයේ ඉලෙක්ට්‍රෝන. නමුත් දේ පුතේ බලන්න ඔක්සිජන් ඔක්සිජන් බන්ධන දෙකක් හදලා, ලෙක්ට්‍රෝන හතරක් ඉතුරු කරගෙන ඉන්නවා මතක දබි හිස්ශ්‍රයේ දී ගෙන ගන්නවා මේ ඉලෙක්ට්‍රෝනවලට අපි මොනවද කියන්න මේ යුගල්වලට එකසර ඉලෙක්ට්‍රෝන යුගක්ම කියලා කියනවා. එතකට මේ වගේ ඉලෙක්ට්‍රෝන හතරක්කු ඔක්සිජන් පරමානුව බන්ධනවලට නොදී ඉතුරු කරගෙන තියෙනවා. මේ ඉලෙක්්‍රෝන ධනාරෝපිත නෑ රිනාරෝපිතයි. ඒවගේම මේ ඕහා එච්චතර, ඔක්සිජන්සා හයිඩජන් අතර තියන බන්ධනයට සහභාගී වෙලා තියෙන ඉල්ලෙක්ට්‍රෝන රිනාරෝපිතයි. එතකොට මේරිනාරෝපිත ඉලෙක්ට්‍රෝනක් මේරිනාරෝපිත ඉලෙක්ට්‍රෝනත් ඔක්සිජන්ගගේමේතියන එකසර ඉලෙක්ට්‍රෝන රිනාරෝපිතයි. ඒවගම දූයේ පුතේ ඔක්සිජන් පරමාණුවත් හඩජන් පරමාණුවත් අතර බන්ධනයට සහභාගීවන ඉලෙක්ට්‍රரோොනක් රිනාරෝපිතයි. දෙන්නම ආරෝපන සමානයිනි එමනිසා දයේ පුතේ ආරෝපන සමානනං ආකර්ශනයද විකර්ශණේද. විකර්ශණය සිද්ධ වෙනනේ ආරෝපනතර් එමනිසා මේ ඉතුර වෙච් ඉලෙක්ට්‍රෝන ක්க்සිජන්ටමේ ඉතුර වෙලාතියෙන ඉලෙක්ட்ரோන බන්ධන ඉලෙක්ටட்ரோන தල්ள்ளු කිරීමක් කරනවා. එමනිසා තමයි මේ ආකාරයට අනුවේ හැඩය වෙනස්වීමකට පත්වෙන්නේ. ඒ අන්දුවේ පුතේ අනුවල හැඩය තීරණය කිරීමට කරුණු දෙකක් බලපානවා. මොකක්ද මධ්්‍ය පරමානුව වටා ඇති බන්ධන සංඛ්‍යාව, ඒවාගෙම සංවිජතා කවචවල ඇති බන්ධනවලට සහභාගි නොවිච්ච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බලපානවා. අපි මේ ඉදිරිපාඩම්වලදි ඉගෙනුම ලබන සමහර ජයිවානු හැදෙන්නේෙ කාබනිික සංයෝග වලින්. මේ කාබනික සංයෝගවල විවිධාකාරය වූ හැඩ දකින්න පුළුවන්. ඉතින් මේ මේ ඔබට පේනමැති උදාහරණ තුනක් කාබනික සංයෝග තුනක උදාහරණ ඒවාඒ හැඩ එකනෙකට වෙනස්. මේ අනුවල හැඩ එකනෙකට වෙනස් වෙලා තියෙන්නේ අපි ඉහත කතා කරපු හේතු දෙක නිසා මේ වෙනකම්ම අපි කතාකරා දුවේ පුතේ ජයිවානුවලට සම්බන්ධ ක්‍රියාකාරී කාණ්ඩ පිළිබඳව අපි කතාකරී ඒ ක්‍රියාකාරී කාණ්ඩවලින් ඇතිවෙන රසායනික හා බෞතික ගුණ වල ලක්ෂණත් අපි කතා කරා ඉතින් දුවේ පුතේ අද පාඩමේදී අපි කාබනික සංයෝග කියන්නේ මොනවද කියලා හඳුන ත්තා ජයිවරසායන විද්‍යාව කියන්නේෙ කුමක්ද කියලා හඳුන ගත්තා. ඒවිත රත්නෙ මේ ජයිවානු කියන්නේෙ මොනවද කියලත් දෙන ගත්තා. ඒවගේම ජයිවානුවල ක්‍රියාකාරී කාණ්ඩ මොනවද ඒවා හඳුනාගත්තා. ඒ ක්‍රියාකාරී කාණ්ඩ නිසා ඇති වන රසායනික හා බෞතික ගුණ වෙනස්සෙන රසානික හා බෞතික ගුණ මොනවද කියලත් අපි සාකච්ඡා කරා. ඔබට මෙම පාඩම නැවතත් අත්්‍යේනය කරන්න පුළුවන් චැනල්න්න YouTubeු නාලිකාව තුළින්. මෙම පාඩම නැවතවතාවක් අත්දේනය කල්ලා කෙටි සටහනක් හදාගන්න. එවිට මෙම පාඩම ඔබට අපහසු වෙන්නේ නැහැ. එසේ නම් දුවේ පුතේ නැවතත් අපි තවත් පාඩමිකින් හමුවනතෙක් ඔබ සැමට ආයුබෝවන්.